හිතාමිටුනි. දේශබන්දු තෙන්ඩුකොන්ගේ අලුත්ම සෙප්පට විද්‍යාව එහෙම නැත්නම් යුක්තියේ මෙහෙම මේ වෙනකොට බල්ලට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම දේශබන්දුත් ඒ වගේම අලසුත් උත්සාහ කරේ මේ රටේ ඉන්න සීලුම දෙනාට කොකා පෙන්නන්න. මුන් කියපු විදිහට බොහොම පැහැදිලිව පාතාල ලෝකයේ මැඩමිනුයි ඉන්නේ. ඒ විතරක් නෙමෙයි පාතාලෙන් හම්බ කරපු හැම සතියක්ම මේ වෙනකොට රජය සතු කරගනිමිනුයි ඉන්නේ. හැබැයි මේක පට්ටපල් බොරුවක් කියන කාරණේ හැමෝම දන්නවා. මේ වෙනකොට මේ රටේ ප්‍රසිද්ධ කුඩුනාලිකාවක් තියෙනවා. එහෙම නැත්නම් අර රෙනෝ කියන එකාගේ නාලිකාව බොහොම පැහැදිලිව මේ රටේ මද්ද්‍රව්‍ය ජාවාංකාරයන්ගේ මුදලින් නඩත්තු වෙන channel එකක් කියන එක හැමෝම දන්නවා. ඒක අපිට වඩා හොඳට දන්නේ ආණ්ඩුවේ ඉන්න අයියලා. විශේෂයෙන්ම මිනි මරුමරා. ඒ වගේම රනිලුත් මේක හොඳටම දන්නවා. මොකද දුමින්ද සිල්වා කියලා කියන්නේ කලකට පෙර රනිල්ගේ හෙන්චායියේ. මුන් කොහොමදත් මේ වෙනකොට මේ රටේ අහිංසක කොල්ලන්ට කුඩු ගස්සලා ඒවෙන් හම්බ කරපු සල්ලි වලින් තමයි රෙනෝලා ඔය ටීවී channel කරගෙන යන්නේ. හැබැයි මේ මොහොතේ කිසිම හේතුවක් උඩ මේ රෙනෝලාගේ සල්ලි ගැන හොයන්න මේ වෙනතුරු දේශබන්දුලා ගිහිල්ලා නැහැ. දේශබන්දුලා මේ වෙනකොට පොඩි පොඩි මුඩුක් වස්ස රිංගලා ඒවෙන් අහිංසක කොල්ල කුදලගෙන ඇවිල්ලා පොලිස් වල දාගෙන උන්ගේ අතපය තලලා මීඩියා වලට දර්ශන පෙන්නලා මේ වෙනකොට ඇතුළට දාමින් ඉන්නවා. මේක ප්‍රතිඵල විදිහට මේ වෙනකොට හිරගෙවල් ඇතුලේ විශාල පිපිරීම් සිදු වෙමින් තියෙනවා. එක පැත්තකින් මොලේ උණ පැතිරෙමින් යනවා. කොහොමද දුමින්ද සිල්වාගේ සල්ලි ගැන හොයන්නේ නැත්තේ ඇයි කියන එක බරපතල ප්‍රශ්නයක්. ඔබට මතක ඇති වෙලේ සුදාගේ නඩුව. වෙලේ සුදාගේ නඩුවේදී බොහොම පැහැදිලිව එළි වුණා. වෙලේ සුදා බොහොම පැහැදිලිව දුමින්ද සිල්වාගේ account එකට සල්ලි දාලා තියෙනවයි කියන කාරණේ. මේක ඇදිලා ආවට පස්සේ කුඩු දුමින්දේ පැහැදිලිවම උසාවියට ඇවිල්ලා කිව්වේ අපූර්ව කතාවක්. මිනිහා කියනවා වෙලේ සුදාට පොලියට සල්ලි දීලා තිබ්බා. ඒ පොලියට සල්ලි දීපු සල්ලි තමයි ආපහු අය කරගත්තේ කියන කාරණේ. නඩුකාරවරුත් බඩුකාරවරුන් හා සමානව හැසිරෙමින් දුමින්ද සිල්වාගේ ඒ තොත්ත බබා කතාව පිළි අරගෙන ඒ වැඩේ එතනින් ෂේප් කරලා දැම්මා. කොහොමද මේ වෙනකොට කුඩු දුමින්ද කුඩු විකුණනයි කියන කාරණය හැමෝම දන්නවා. ඒකෙහිඳ තමයි එදා කුඩු දුමින්ද අර කොළන්නාවේ වෙඩි තියාගැනීමෙන් පස්සේ කුඩු දුමින්දට වැටු වැදුනට පස්සේ පැය 24ක් ඇතුළත මේ රටේ කුඩු මිල විශාල වශයෙන් වැඩි වුණා. ඒකට බලපෑවේ සැපවීම අඩුවීම. මොකද දුමින්ද ඒ වෙලාවේ අයින් වීමත් එක්ක ලොකු රීක්තකයක් ආවා. ඒ නිසා කොළන්නාව ප්‍රදේශයේ බහුතරයක් දෙනා දන්නවා කොළන්නාවට කොහොමද දුමින්ද කුඩු ගෙනාවේ කියන කාරණේ. මේකෙන් අපෙන් කියන්නේ නැහැ කොහොමවත් නැහැ ಭಾರತ ලක්ෂ්මන්ලා කුඩු විකුන්නේ නැහැ, ගංජා විකුන්නේ නැහැ, බඩුපත් කරේ නැහැ කියන කාරණේ. හැබැයි අපි කියන්නේ මහා පරිමාණයෙන් කුඩු විකුණලා මේ රටේ හම්බ කරපු සල්ලි සුදු සල්ලි බවට පත් කරන්න මේ channel වලට දාපු සිද්ධි වහගන්නේ කොහොමද කියන කාරණේ. මේකට ක්‍රම දෙකක් පාවිච්චි වෙන්නට පුළුවන්. ඔබ දන්නවා මේ ලංකාවේ ඉන්න මාස්ටර් බ්ලාස් කියන කෙනාගේ පාවිච්චි කරපු බඩක් තමයි රෙනෝ ගාව ඉන්නේ. ඒ නිසා සමහර වෙලාවට මාස්ටර් බ්ලාස්ගේ පරණ ආසාවන් සංසිඳීමේ ප්‍රතිඵල විදියට ඒ අම්මන්ඩිගේ channel එක බේරගන්න ඒ කාලකන්‍යා මේ වෙනකොට යම් යම් උපාය මාර්ග වලින් උදව් කරනවා වෙන්නට පුළුවන්. මොකද හරින් කියලා කියන්නේ මේ වෙනකොට සනත් ජයසූරියත් එක්ක නිදි වදින තවත් එක පරේක්. ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව බල්ලට දාලා මේ වෙනකොට ලක්ෂ 50ක පඩියක් ගන්න හරකෙක්. කොහොමදත් මූමේන් මොහොතේ රනිල්ගේ යටේ තලනවා කියන එක බොහොම පැහැදිලිව බහුතරයක් දෙනා පහුගිය කාලය තුල දැක්කා. කොහොමදත් කුඩුනාලිකාව සම්බන්ධයෙන් තාමත් තීන්දුවක් ගන්නෙ නැහැ. මිත්‍රෝර්ණ මේ රටේ ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ තමන්ගේ මේ හදවත වගේ පෙන්නගෙන හැසිරෙන එක්තරා ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්. මිනිහා හැම රෙද්දක් ගැනම කතා කරනවා. හැබැයි දුමින්දලගේ කුඩු සල්ලි ගැන කතා කරන්නේ නැහැ. මේකට බලපාලා තියෙන ප්‍රධාන හේතුව තමයි මිනිහා රෙදි අපුල්ලන්නේ රෙනෝගේ රෙදි මෝලේ ඉඳගෙන. කොහොමදත් මිත්‍රෝර්ණි අහිංසක කොල්ල කෙල්ල ගෙනහිල්ලා අතපය කඩලා මේ මොහොතේදී පොලිස්පතිය හදන්නේ උගේ පහුගිය කාලේ අපකීර්තියට පත්වෙච්ච චරිතයේ ගොඩ දාගන්න. මොකද මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව දේශබන්දු කියලා කියන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරපු එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමකින් තහවුරු කරලා තියෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා හමුදා සැබලෙකුට අසාමාන්‍ය විදියට පහර දීලා ඒ විතරක් නෙමේ නීති විරෝධී දෙහිට රඳවාගෙන තියාගත්තයි කියලා උසාවියේ තීන්දුව කරපු මිනිහෙක්. ඒ විතරක් නෙමෙයි දේශබන්දුට බොහොම පැහැදිලිව උසාවිය නියෝග කරලා තියෙනවා තමන්ගේ මුදලින් ලක්ෂ 20ක් ගෙවපන් කියන කාරණේ. එවිතරක් නෙමෙයි පොලිස් කොමිසමේ ඉන්න තොත්ත බබාලට මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීලා තියෙනවා දේශබන්දු සම්බන්ධයෙන් තීරණයක් ගනින් කියන කාරණේ. හැබැයි මිත්‍රෝරුනි දේශබන්දු තාමත් බොහොම පැහැදිලිව කරදරයක් කිරිහැරයක් නැතුව ඉන්නවා. අපේ රටේ පවතින දණ්ඩ නීති සංග්‍රහය අනුව කිසියම් කෙනෙකුට වදමන්දන පනවල තියෙනවා නම් නැත්නම් මේකට ජාත්‍යන්තර වශයෙන් පවා ටෝච් ඇට් එකට අපි ලංකාව නැත්නම් ජූසුම් වලට අස්සම් කරලා තියෙනවා මොන හේතුවක් උඩ මිනිසුන්ට වදබන්දන පනවන්නේ නීති විරෝධී ආකාරයට කියන කාරණේ. හැබැයි නීතිපතිතුමා මේ මොහොතේ පස්සට ඇඟිල්ලක් ගහගෙන මුකුත් දන්නේ නැති බබා වගේ හැසිරෙනවා. මොකද නීතිපතිවරයාට වගකීමක් තියෙනවා මේ සඳහා යොමු වෙන්නේ නැත්නම් පියවරක් ගන්න. පොලිස්පතිතුමා වගේම පොලිස්පතිතුමාට මේ මොහොතේ මේ කාලකන්ණි ආණ්ඩුවත් උදව් කරමින් ඉන්නවා. ඒ නිසා මේ වෙනකොට දේශබන්දු තෙන්නකොන්ට අඹුඩලෙන්සෝ විදිහට මේ මොහොතේ නැත්තම් තමන්ගේ හෙළුව වහගන්න මේ මොහොත පාවිච්චි කරමින් ඉන්නේ මේ යුක්තියේ මෙහෙයුම. සත්‍ය වශයෙන්ම මූ මේ යුක්තිය ඉටු කරන්නේ අපිට නෙමෙයි. මේ යුක්තිය ඉටු කරන්නේ රාජපක්ෂට සහ ගෝඨාභයලට. මොකද මූ කොහොම පැහැදිලිව මේ මොහොතේ ආරක්ෂා කරන්නේ පවතින ආණ්ඩුව මිසක් මේ රටේ මහ ජනතාව නෙමෙයි. ඒ නිසා මේ පොලිස් ඇඳුම් ඇඳගෙන ආයුධ අමෝරාගෙන ගෙවල් ගාවන ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ට කරදර කරන අතපය කඩන හැම පොලිස් නිලධාරියෙම කල්පනා කළ යුතු දේ තමයි උන්ට කණ්ඩ බොන්න දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ රටේ බදු ගෙවන ජනතාව. කොටිම මුං ගහලා අතපය කඩන මිනිස්සුම තමයි ඔය කාලකන්ණි පොලිස් නිලධාරින්ට කණ්ඩ බොන්න දෙන්නේ. ඒ නිසා දේශබන්දුලා වැනි පරයෝදන නියෝග ක්‍රියාත්මක කිරීමෙන් එනි ප්‍රතිඵලත් කවදා හරි දවසක උන්ටමයි භුක්ති විඳින්නට සිද්ධ වෙන්නේ. ප්‍රේමවති මනම්පේරේ නඩුවේදී බොහොම පැහැදිලිව එවකට තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා ඉහළ නිලධාරීන් දෙන වැරදි නියෝග පහළ නිලධාරීන් යම් හේකින් ක්‍රියාත්මක කරලා තියෙනවා නම් පහළ නිලධාරීනුත් අනිවාර්යයෙන්ම ඒ වැරදට බැඳෙනවයි කියන කාරණේ. ඒ කියන්නේ කවදා හරි දවසක දේශබන්දුගේ ඇටතලපු එකෙකුට ඇවිල්ලා උසාවියේ කියන්න බෑ මං ඒ වැරද්ද කරේ දේශබන්දු කියපු හිඳයි එහෙම නැතුව මගේ පෞද්ගලික කුමනාවකට නෙමෙයි කියන කාරණේ. ඒ නිසා දේශබන්දුලගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන හැම නිලධාරියෙම කවදා හරි දවසක මේ රටේ නීතියේ පාලනයේ තහවුරු වුණොත් බොහොම පැහැදිලිව දඬුවම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නිට්ටෝරණි දවසින් දවස මේ රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. එවැනි පාලකයන්ට මෙවැනි කුඩු නාලිකා අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන සැලැස්මක් තිබෙන, දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුරට යම්. මිත්‍රෝනි, අර්ගින්තුරු ජයග්‍රහණය නොමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.